අපි ඉල්ලීමක් කෙරුවා කෝපට් කෝපා එක විපක්ෂයට දෙන්න කියලා. ඔබතුමා ඒක පිළිගත්තා. ඊට පස්සේ සාවර නියෝග කමිටුවට එක ගත්තේ බලන්න කිව්වා. ඉතින් මම අහන්න කැමති ඒ ගැන තීරණයක් දීලා තියෙනවද? මම මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 35ක් ඉඳලා හැමදාම මේ කෝපෙන් කෝපා වාර්තා අපි විවාද කරනවා. එතන ඉවරයි ගරු කතා නැගෙන තුරු. ඉල්ලීමක් කෙරුවා නීතිපතිට මේ කෝපෙන් කෝපා වාර්තාව ඇරලා උදාහරණයක් ලෙස කෝටි 15000ක සීනි වංචාව. ඉවරයි. දැන් ඒක නීතිපතිට ඇරියනම් නීතිපති පැහැදිලි තියෙනවද? පක්ෂනායක රැස්වීමේදී නැවතත් අපි ඉදිරිපත් කළා අවසන් කරනවා. ඩොලර් බිලියන 50ක් පමණ වර්ෂයකට මේ සෙස්බද්ද හින්දා ආදායමක් ලබා ගන්නත්. ඒකද අපනයන සංවර්ධනයේ සඳහා මේ සෙස්බද්ද යොදවනවා කියන එක තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. නමුත් අපි දන්නවා අපනයන සංවර්ධන මණ්ඩලයට මිලියන 30ක්වත් වර්ෂයකට දෙන්නේ නැහැ. විශාල මැණික් පොකුරක් පිටරටට යවුවා විකුණන් එන්න කියලා. දැන් අවුරුද්දකට වැඩි වෙච්ච දෙයක් නැහැ. මේ අපනයන සංවර්ධනය කිරීම සඳහා නම් සෙස්බද්ද පාවිච්චි කරලා මේක භාණ්ඩාගාරයට ගන්න. මේක භාණ්ඩාගාරයට ගන්න නැතුව අපනයන සංවර්ධන මණ්ඩලයටම දීලා ඒ අපනයන සංවර්ධන වැඩවලට මේක යොදව ගන්න බැරි ඇයි? සම්බන්ධ උත්තරයක් දෙන්න මම එක ලබා දෙන්නේ ඉතිකාලේ කරා පනපු සෙස්බද්ද දුරකතන වලටත් මේ දුරකතන බිලටත් මේ සෙස්බද්ද එකතු වෙලා තියෙයි. ඒ බිලට සෙස්බද්දක් එන එකේ තේරුම මොකද්ද? මේ සෙස්බද්දක් දක්වලා තියෙන්නේ ඇයි? ඔව් කරු කතාන එකතුමනි දැන් අපි මන්ත්‍රීවරයෙක් වශයෙන් මහජන ප්‍රශ්න අහනකොට ඒකට උත්තරයක් දී ගන්න බැරුව අදාළ ඇමතිවරයා හෝ වේවා ඒක දැනුමක් තියෙන කෙනෙක් ඒකට උත්තර දෙනවා නම් හොඳයි නේද? මට වෙලා තියෙන සෙස්බද්ද ගැන ඔබතුමා දන්නේ නැති එකනේ ප්‍රශ්නේ. දැන් ඔබතුමා අපිට උත්තර දුන්නට සෙස්බද්ද ගැන මෙතුමා සෙස්බද්ද ගැන අවබෝධයක් නැහැ. මෙතුමාම නම් ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්නේ මේ පාර්ලිමේන්තුවේ 225 කෝ නෑනේ එකම ඇමතිවරයා රසන්න රණතුංග කියලා තියෙනවා නම් ඒ ඒ උත්තරේ යා තමයි සර්ව බලධාරියා හැමකටම උත්තර දෙන්නේ කියලා තියෙනවා නම් හරිනේ දැන් මේ මොහොතේ ඉක්මනින්ම දිය හැකි සරලම සාධාරණත්වයේ තමා වී වලට හොඳ මිලක් ලබා දීම. ඒ වෙනුවෙන් ඔබතුමා අරගෙන තියෙන ක්‍රියාමාර්ගය මොකද්ද? අහල් රටින් ගෙන්වීම නතර කරන ලෙස දැනටමත් අපි ලිඛිතවම කරුණ ඉදිරිපත් කරලා තිබෙනවා මේ සඳහා යම් බදු මුදලක් පනවන්න කියලා. වී මිලදී ගැනීමේ වැඩසටහනට කැබිනට් මණ්ඩලයට මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. බිලියන 2ක මුදලක් රාජ්‍ය බැංකු දෙකෙන් ලබා දෙන්න කියන නියමය ලබා දීලා නමුත් මම කනගාටුවෙන් වුණත් අද වෙනකන් අපිට ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලබා ගන්න අසීරු වෙලා තියෙනවා. වී ගැනීමට මුදල් සොයා ගැනීමේ ගැටලුවක් තියෙනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න වෙනවා. ඉතින් දැන් ඔබතුමත් ප්‍රශ්නයක් තියෙනවා කියනවා. අපි ප්‍රශ්න ඉදිරිපත් කරනවා. 27 2 යටතේ ප්‍රශ්නය අනුර කුමාර දිසානායක මැතිතුමා. දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශන කිරීම වෙනුවෙන් යයි ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මතභේදාත්මක නිර්දේශ පිළිබඳව සමාජයම ඇති ගැටලුකාරී තත්ත්වය මෙම සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි. මෙම කොමිෂන් සභාවේ නිර්දේශ කළ තිබුණා දැනට වංචා දූෂණ පිළිබඳව නඩු පවරා තිබෙන නඩු ඉල්ලාස් කර ගැනීම සඳහා මෙම කොමිෂන් සභාවේ නිර්දේශ කළ තිබුණා. ඒ වගේම චෝදනාවට ලක් වූ අය නැවත සේවයේ පිහිටවිය යුතුයි කියන නියෝගය ලබා දී තිබුණා. එම අයට වන්දි මුදලක්ද ලබා දිය යුතු කියන නියෝගය මෙම කොමිෂන් සභා වාර්තාවෙන් තිබුණා. ඒ මුළුමනින්ම වංචාවේ දූෂණයේ යෙදුණු අයට අනුබල දීම. ඒට පැමිණිලි කරන ලද අයට චෝදනා ගොනුකොට නඩු පවරන නියෝග කොට තිබුණා. ඒ වගේ මා ඇතුළු දේශපාලන නායකින් ගණනාවකට මා මේ වංචා දූෂණ වලට එරෙහිව පැමිණිලි දාපු කෙනා. එයාටත් මොකද කරන්න උපාලි අබේරත්න කොමිසම මගේ ඇතුළු දේශපාලන නායකින් ගණනාවකගේ සිවිල් අයිතිවාසිකම් බෝසු කර. ඒ විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ අතිටියේ කී. වර්තමාන ජනාධිපති. ඒතර වර්තමාන ජනාධිපති හිටපු ජනාධිපතිතුමාගේ කොමිසම් සභා වාර්තාවෙන් චූතිතේ ඔහුගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන්න කියලා යෝජනා කළා තිබුණා. ගරු කතානායකතුමනි මේක සාමාන්‍යයෙන් අධිකරණ ශේත්‍රය කියන්නේ පිස්සු පූසගේ කොමිසම් වාර්තාවකේ. මේ කොමිසම් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නැවත කොමිසම් සභාවක් දැම්මා ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ කොමිසම් සභාව විසින් චෝදනා පත්‍ර බාර දුන්නා. මේකේ අන්කවරක්වත් නැහැ අපේ රටේ නීතිය මුළුමනින්ම කනපිට හැරවීම. දැම්මම දැනගන්න කැමති වර්තමාන ජනාධිපතිවරයාගෙන් මෙම හිටපු ජනාධිපතිවරයාගෙන් මෙම කොමිසම් සභාව වාර්තාව ගන්න ගන්නේ කොහොමද කියලා. BMI CH එකේ කාමර දෙකක් බුක් කරගෙන දිවා රාත්‍රිය ඔය උපාලි අබේරත්න කියන හිටපු ශේෂ්ඨාධිකාරී මිනිසුරු තමයි හඳුන්වන පිස්සු පූසා. එතන නිලධාරින්ට කතා කරපු විදිය. ඒ කූඩුවට නංගලා නිලධාරින් ගෙදර අරින්න කිව්වා. එවන්ගාඩ් නඩුවේදී එවන්ගාඩ් විත්තිකාරයේ හැටියට නිස්සංක සේනාධිපති කූඩුවට නංගනවා. ජනක බණ්ඩාර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමා ප්‍රශ්න කරනවා. හැබැයි කොමිසමේදී ජනක බණ්ඩාරව කූඩුවට නංගලා නිස්සංක සේනාධිපති කළෝය ප්‍රශ්න කරන්න පටන් ගත්තා. උපාලි අබේරත්නම කොමිසමේ හැසිරුණේ කරු කතානායකතුමනි. නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණේ, පොලිසිය, දේශපාලන සංස්ථා මේ සියල්ල අභිභවයන තනි පුද්ගලයෙක් අතර බලය අරගෙන මේ කමිටුව හැසිරෙව්වා. නඩු 108ක් මාස කිහිපයකින් අහලා තීන්දුව දුන්නා. මම ඉතාව වගකීමෙන් කියන්නේ සමහර පැමිණිලි ලබා දී යුතු දිනයට 80ට පසු ලබා දීපු පැමිණිලි විභාග කරන්න පටන් ගත්තා. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරා. මේ උපාලි අබේරත්න මිනිසුරුවරයා මේ ජනාධිපති කොමිසම් සභාව පිළිබඳ යම් විශ්වාසයක් තිබුණා නම්
ඒ විශ්වාස මුළුමනින්ම උල්ලංඝනය කරමින් අර අධිකරණ පද්ධතිය කියනා වගේ පිස්සු පූසෙක් ලෙස ඇසුරුනා. ජනාධිපති කොමිස සභා කරීතු මිනි විශ්වාසය පළුදු කිරීම වෙනුවෙන් මේ උපාලි අපේ රත්න පිළිබඳව ගන්නලද ක්‍රියාමාර්ග කවරේද කියලා දැනගන්න කැමතියි. ඉහත පළමු ඡේදයේ සඳහන් පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ 2021 වර්ෂයේදී අධිකරණයේ ඉදිරියේ නඩු 10ක් පමණ පවරා ඇත. එකී නඩු අතරින් පෙත්සම් කරු වර්තමාන ජනාධිපතිතුමා වන අතර SCFR 58 ඇලිරක් 20යි 21 දරන මූලික අයිතිවාසිකම් නඩුවේ පෙත්සම් කරුණිය වර්තමාන ජනාධිපති ලේකම්වරයාද වේ. वर्तमान तत्व सभा मुदल කෝටි ගාණක් ඒ කෝටි ගාණ කාගෙන්ද අය කරගන්නේ අනාගතයට හෝ මේ වගේ මේ නොසන්ඩාල තීන්දුව ගන්න නොසන්ඩාල කොමිසම්පත් කරන ඕනම රාජ්‍ය නායකයෙකුට හරි එහෙම නැත්නම් මේ ඒගොල්ලන්ට ගෙවපු මේවා වියදම් කරපුවා ඒගොල්ලන්ගෙන් ගන්න ඕනේ මේවා රාජ්‍ය මුදල්